आई बोवन सुब दवसा जीवित मरणय सह मरण भय गेनाद मट उगुलते कथा करान हूँ कोई दहनमिया तेक जीवित मिनसून अतर मरण भय की कारण देने पटांगरगन की इतिंग मरणे की कारण कोई कीना भय ऐना मे मरणेट बिय नोवी कुहमदापी इदिरि पत्तेन्नि मरणे पिलिबंद कथांदरे मरणे पिलिबंद संकल्पे गेन विविध आगमिक दृष्टिकोणवलि मोनवद कियला तियेन्नि मरणे सुभवादीव दकिन्नि कुहमद मरणे सुभवादी करगन्नि कुहमद कियला कथा करन्न एकतु वेन्न हिनां NTK YouTube चैनल एकत् एक्क अत्सेल बलगन्न කාරණාවේදී අප හැම කෙනෙකුටම ශාකවලට වගේම සත්ත්වයින්ට මිනිසුන්ට ඒක ස්වභාවයෙන්ම යාන්ත්‍රණයක් නිර්මාණය වෙලා තියෙනවා මේ මරණය කියන කාරණේ මිදෙන්න. ඒ යාන්ත්‍රණේ කොයි වගේද කියනවනම් හදිසි ඔබට කිසියම් වූ විනාශකාරී කටයුත්තක්. හිතන්න ඔබ පාරේ යනකොට විශාල ගසක අත්තක් ඔබ ඉදිරියට කඩාගෙන එන්න කටාගෙන වැටෙන සූදානම්. මෙන්න මේ වෙලාවේදී ක්ෂණිකවම ඔබේ ශාරීරික ක්‍රියාත්මක වෙන ඔබ ඒ ස්ථානෙම නැවතෙනවා ඔබේ මරණය කියන යාන්ත්‍රණයෙන් මිදෙන ස්වභාවිකවම ඔබේ ශරීරයේ ඔබේ ඔබ තුල හැඩගැස්මක් ඇති වෙලා තියෙනවා මේක සත්වයින්ටත් එහෙමයි ඒ කියන්නේ ඔබට මතක ඇති අපි අත්දින්න සුනාමි තත්ත්වේ මේ සුනාමියේ වෙලාවේදී ඒ පණිවිඩේ පළවෙනිම ගත්තේ කවුද සතුන් සතුන් මේ සුනාමියට හසු වුණේ නැහැ ඕන් තමගේ ජීවිත මරණයෙන් ඕන් බේරගත්තා ඒ වගේම තමයි පරිසරයේ තියෙන විවිධ ශාක ඔබ දැකලා ඇති මේ විවිධ ශාක සබහා දහමට අවනත වෙලා වියලි කාලයේට මේ ශාකවල පවත්න කොළ හැලිලා ඒක අලුතින් කොළ හැලිලා ඒ ගහ Tamanට සබහා දහමට ඔරොත්තු වෙන විදිහට මරණින් මිදෙන්න ඒකට අනුගත වෙන ඉතින් එහෙනම් මේ ස්වභාවික යාන්ත්‍රණේ සතුන්ට මිනිසුන්ට ශාකවලට අපි හැමෝටම පොදු ඉතින් මේ යාන්ත්‍රණය නිදීමේ මිදෙන්න මේ යාන්ත්‍රණය තුලින් අපිට මිදීමේ හැකියාව දීලා තියෙනවා ඉතින් එහෙමනම් මෙහිම යද්දී අපි බලමු අපි මරණයට ඇයි බිය වෙන්නේ මරණ බිය කියන්නේ මොකක්ද කියලා මරණ බිය කියන කාරණේ අපිට දැනෙන්නේ අපේ අපි මරණයට බිය වෙන්නේ විශේෂයෙන් Taman මරණයට පත් වෙනවනම් බයයි ඒ වගේම තමයි අපේ සමීපත කෙනෙක් අපි ආදරය කරන කෙනෙක් අපේ පවුලේ කෙනෙක් මරණයට පත් වෙනවනම් අපට ඒක එක හරි අමාරුයි අපි ඒ ගැන අපේ බියක් ඇති වෙනවා ඉතින් ඇයි මේ බය වෙන්නේ අපි අපි සාමාන්‍යයෙන් අපි මරණයට පත් වෙනා බයයි අපි මරණයට පත් වෙනවා කියන කාරණය සහ ඒක ගැන හිතන කොටත් අපි බයයි ඒ වගේම තමයි අපි සමීපතම අපි ආදරය කරන අපි බොහෝ ළඟින් ඇසුරු කරන කෙනෙක් මිය දෙනවා කියනකොට අපි බය වෙන්නේ ඇයි ඒ කෙනාගෙන් අපිට විශාල ලාභ ප්‍රයෝජනයක් තියෙනවා ඒ වගේම ඒ කෙනාගෙන් අපි ආස්වාදයක් ලබනවා අන්න මේ කාරණා නිසා අපිට ඒ කෙනා අහිමි වුණොත් කියන බය අපිට දැනෙනවා ඉතින් මෙතන මරණය කියන බය කාරණාව දෙතන දැනෙන්නේ ආත්මාර්ථකාමීත්වය හා බැඳෙන කාරණා ගොඩක් ඒක ඇතුළත තියෙනවා සාමාන්‍යයෙන් අපේ හිතවතේ අසල්වැසියෙක් මියදුනා කියන කාරණාවේදී අපිට එතනදි දැනෙන දුක ශෝකය එතකොට ඒ අනතුරු එතනින් එහාට ගිහිල්ලා අපේ අපි මැරුණොත් කියන කාරණා දෙතන බයත් අපේ සමීපතනේ අපේ මව හෝ පියා හෝ අපේ ඥාතීන් අපි කවුරු හෝ අපි බොහෝම ආදරය කරන කෙනෙක් මැරුණොත් කියන කාරණා අපේ සිත මැරුණොත් කියන කාරණාවේ අපේ හිත සසල වෙනවා අපි බය වෙනවා අපි දැන් මාධ්‍ය හරහා අපි දකිනවා මේ කොයි තත්ත්වයේ යටතේ විශාල මහනුවර වගේ අපි එදා අහපු විශාල මහනුවර වගේ අද ඉන්දියාව පත් වෙලා තියෙනවා අපිට ඒව දකිනකොට දැනෙන්නේ සංවේදී බවක් හැබැයි එවැනිම තත්ත්වයක් අපිට ඇති වුණොත් අපිට දැනෙන්නේ ඒ මරණය පිළිබඳ විශාල බියක් සහ අවදානමක් හැබැයි මේ මරණ බයෙන් මිදෙන්න මේ මරණයට අපි කොහොමද සූදානම් වෙන්නේ ඒක කොහොමද දකින්නේ සහ මරණින් මතුවට මරණින් පස්සේ අපිට මොකද වෙන්නේ කියලා අපි ඉගෙන තියෙන අවබෝධය අපි ඉගෙනගෙන තියෙනවා නම් ඒ ගැන අවබෝධයක් අපිට තියෙනවා නම් අපේ දැනුමේ ඥානයේ නිම්මලලු පුළුල් වෙලා තියෙනවා නම් අපිට මරණය දිහා හරිම සානුකම්පිතව සහ සුබවාදීව අවදානමකින් තොරව
ප්‍රසන්නව බලන්න පුළුවන් මුහුණ දෙන්න පුළුවන් මරණ බයෙන් මිදෙන්නට පුළුවන් අපි මරණේ තේරුම් ගන්න නම් අපි ජීවිතේ තේරුම් ගන්න ඕනේ මේක හරියට ලොකු අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා ජීවිතේ තේරුම් ගන්න නම් කෙනෙක් මරණේ තේරුම් ගන්න ඕනේ ඉතින් ඕගොල්ලෝ අහලා ඇති මාළුවා කුරුල්ලා සහ ඉඳිබුවා කියන සතුන් තුන්දෙනා එක ගොඩනැගුණු කතාව මාළුවා කිසිම දවසක ගොඩට ඇවිල්ලා ගොඩ තියෙන ස්වභාවයන් මාළුවා අත්විඳලා නැහැ දැකලා නැහැ ඒ කියන්නේ යම් දවසක මේ කතාවේ අන්තර්ගතය තුල තියෙන මාළුවා ගොඩ බිමට ආවට පස්සේ ගොඩ බිම තියෙන සුන්දරත්වය ගොඩ බිම තියෙන දේවල් මාළුවා දැක්කා මේක දැකලා මාළුවා සෙසු මාළුන්ට මේ කාරණාව පැහැදිලි කරනවා හැබැයි සෙසු මාළුන් මේක විශ්වාස කරන්නේ නැහැ ඒ වගේම තමයි කුරුල්ලා කුරුල්ලා ලෝකේ පියාඹනම අහසේ පියාඹනම එතකොට අන් සත්ත්වයන් සහ ඒ වටපිටාව ගැන මේ කුරුල්ලා හොඳට දන්නවා හැබැයි කුරුල්ලා මාළුවාගේ අත්විඳින්න තියෙන දේවල් මාළුවා ඒ ලෝකේ දකින්න සුන්දරස්සේ මාළුවා දකින්නේ හැබැයි මතක තියාගන්න ඉඳිබුවා ඉඳිබුවාට මාළුවාගේ අත්දැකීම ලබන්නත් පුළුවනි ඒ වගේම කුරුල්ලාගේ අත්දැකීම ලබන්නත් පුළුවනි මෙන්න මේ ඉඳිමුවා එතකොට මේ දෙන්නගේ අත්දැකීම් ලැබලි ඉඳිමුවා ලෝකය කොයි වගේද කියලා ප්‍රත්‍යක්ෂ ඥානයෙන් බලනවා ඔහුට බලන්න පුළුවන් වෙනවා ඉතින් මෙන්න මේ වගේ පුළුවන්ුණු කොටසක් ලෝකේ මරණය ජීවිතය ගැන අපට දැනුම ලබා දුන්නු කොටසක් හිටියා ඒ කවුරුත් නෙමෙයි මේ කොටස ඉදිරියෙන්ම සිටින සහ මේ පිළිබඳ පුතුල දැනුමක් අපට ලෝකේ තේරිදා කරපු එකම ශාස්ත්‍රවේදයන් වහන්සේ කෙනෙක් විතරයි ඉන්නේ ඒ කවුරුත් නෙමෙයි බෞද්ධ දර්ශනයේ අපට ලෝකේ තේරිදා කරපු ලෞතුරා බුදුන් වහන්සේ මේ ගැන මනාව මරණය පිළිබඳ මරණින් මතු ආත්මයන් පිළිබඳ මරණින් මතු ජීවිතය පිළිබඳ අපට අවබෝධයක් ලබා දුන්නා. ඊට පස්සේ මේ ගැන නූතන විවිධ පර්යේෂණ සිදු වුණා. මේ නූතන පර්යේෂණ අතර මාරිටි බ්‍රවුන් මහත්මිය ඉදිරිපත් කරනවා එයගේ පර්යේෂණ කෘතිය Life After the Death මරණින් මතු ජීවිතය පිළිබඳ කෘතියත් රේමන් මූඩිගේ කෘතිත් ඒ වගේ මරණාසන්න අත්දැකීම් කියලා රේමන් මූඩි ඉදිරිපත් කරපු කෘතියත් near death experience වගේ කෘති ඒ වගේම කනිමහර සුමංගල හිමියන්ගේ සංසාර මන්දිර කියන මෙනි වෙන්සස් කියන ඉංග්‍රීසි ඇමරිකානු එඩ්ගා කේසි දිවසින් දුටපු දුටු කතා විජිනා සර්මිනාරා කෘතියක් බවට එලි දැක්වුවා ඒක සිංහල පරිවර්තනයක් විදිහට සංසාර මන්දිර කියලා එලි දක්වලා තියෙන මෙන්න මේ කෘති හරහා ජීවිතය මරණය මරණින් මතු ජීවිතය පිළිබඳ විවිධ අවබෝධයන් කෙනෙකුට දකින්න පුළුවන්. ඉතින් මේන්න මේ අවබෝධයන් පුළුල් වුණොත් මේ අවබෝධයන් තුලින් ඔබ ජීවිතයට එකතු කරගත්තොත් මේ මරණය ගැන ඔබ බිය විය යුතු නෑ. මරණය කියන දෙයට සුන්දරව, සුබවාදීව, බියකින් තොරව ඔබට මුහුණ දෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕන බුදු සමය පෙන්නලා දෙනෝ ප්‍රේතවස්තු, විමානවස්තු කියන කතාපුව. මෙන්න මේ තුළු ඔබ අද ගත කරන ජීවිතය තමයි මතු මරණින් මතු ඔබට ගත කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් ප්‍රේත වස්තුව තුළ ඔබ අද ගත කරපු ජීවිතය පවිටු බවින් ඇතුව ඒ කියන්නේ ඔබ දුෂ්ටකම් කරමින් ජීවිතයේ අසත්චර්යා තුළින් ඔබ ජීවිතය ගෙවුවා නම් ප්‍රේත වස්තුන් තුළ එවැනි ජීවිත ගත කරපු අයට අත්විඳින්න උණු ඉරණම සහ ජීවන කතා ඒක ඇතුළේ තියෙනවා. විමාන වස්තු තුළින් විමාන වස්තු තුළ තියෙන ලක්ෂිත ජීවිතයේ හරි ආකාරව ගෙවපු මිනිස්සු ගෙවපු අය දෙවිවරුන්ව බවට පත් වෙලා ජීවිතේ ලස්සනට අරගෙන ගෙවපු ආකාරය. ඒ වගේම Life After Death කියන කෘතිය මාරිටි බ්‍රවුන් මහත්මිය දිවස් ඥානවරියක් ඇය දිවසින් දකින්න මනස ප්‍රගුණ කරලා සිත දියුණු කරගත් කාන්තාව. ඇය මේකේ ලස්සනට පෙන්වලා දෙනවා ජීවිතේ තමන් එක්ක ගත කරපු ජීවත් වුණු පුද්ගලයන් තමන් අවට හිටපු පුද්ගලයන් මරණයෙන් පස්සේ යම් යම් තලවල ජීවිතය ගෙවන විදිහ එක තැනක එතුමිය පවසනවා ඇයත් සමග එකට ජීවත් වුණු කාන්තාවක් මියදුනා ඒ කාන්තාව එක්තරා තලයක ඉන්නවා ඇයගේ මූණේ එක කොටසක් සතෙක්ගේ වගේ හරියට කපුටෙක්ගේ ස්වරූපය ගන්නවා කියලා පෙන්නන්නේ අනිත් කොටස මිනිස් ස්වරූපයක් ගන්න එනම් මේ ජීවිතය මරණය ජීවිතය අවබෝධ කරගත්තොත් මරණය සුන්දර කරගන්න පුළුවන් ඉන්නේ අසත්චර්යා තුළින් ජීවිතය අසාර්ථක කරගත්ත මිනිස්සුන්ට නෙමෙයි ජීවිතයේ සත් සාදුචර්යා ප්‍රගුණ කරපු මිනිස්සුන්ටමයි බුදු සමයේ එනවා එක්තරා සූත්‍රයක් ධම්මික සූත්‍රය
ධම්මික සූත්‍රයේ හමුවන ධම්මික සිටුවරයා ධම්මික උපාසක මහතා හොඳ සත්චර්යය ප්‍රගුණ කරපු මිනිස්සු පුද්ගලයේ ඒ ධම්මික උපාසක මහත්මා මරණාසන්න මොහොතේ ජීවත් වෙද්දී ඔහුව රැගෙන යන්නට දිව්‍ය ලෝක 6කින් පැමිණෙන වාහන පැමිණලා ඔහුට අඬ ගහනවා කියලා ඒ සූත්‍රේ පෙන්නලා දීලා තියෙනවා ඔබට මේ අත්දැකීම සමීප කරගන්නවා නම් ඔබ යම් දවසක විදේශගත වුණාද මතක් කරගන්න ඔබ විදේශගත වෙලා ඉන්නවා නම් ඔබ මේ මව්බිමෙන් ඒ විදේශ රට කරා යනකොට ඒ රටේ ඔබේ හිතවතුන් ඉන්නවා නම් ඔබ රැගෙන යන්න එන පිරිස් ඉන්නවා නම් එයාපෝට් එකට ඒ පිරිස් ඔබව හමු වෙන්න එනවා මෙන්න මේ වගේ තමයි අපි මරණයට සූදානම් වෙලා ඉන්න වෙලාවක මරණයට යන්න දැන් සූදානම් ඉන්න අවස්ථාවේදී අපි රැගෙන යන්න අපේ ඥාතීන් දිව්‍ය තලවල අපේ ඥාතීන් ඉන්නවා නම් ඒගොල්ලෝ අපිව රැගෙන යන්න පැමිණෙනවා ඉතින් මරණය ගැන ඔබ බිය වීමේ අවශ්‍යතාවයක් නැහැ ඔබ මේ භවය තුල කරන්නා වූ කරන ලද කාර්යයන් තුළ ඔබට ලස්සන සාර්ථක හොඳ මරණයකට යන්නට පුළුවන් ඔබ මරණය පිළිබඳ බිය මරණ බිය ඇති කර ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ ඉති උත් පාලියේන දේවා වාචක සූත්‍රය එන දේවා වාචක සූත්‍රයේ දෙවිවරුන් ළඟ හිටපු එක්තරා දේවතාවෙක් මරණයට සූදානම් වෙලා ඉන්නවා මෙන්න මේ මරණයට සූදානම් වෙලා ඉන්න අවස්ථාවේ අනිත් දෙවිවරු ඒ දේවතාවට කියනවා ඔබ යන්න ඒ මනුස්ස ලෝකයට ඔබ ගිහිල්ලා ඒකේ තව පින් රැස් කරගෙන ඔබ නැවතත් අපි ගාවට එන්න කියලා. ඉතින් එහෙනම් විමුක්තිය හොයාගෙන යන්න ඒ දේවතාවට අනිත් දේවතාවුන් කියන්නේ කොහේද මනුස්ස ලෝකයට එහෙනම් මිනිසත් බව මනුෂ්‍ය ලෝකේ මිනිසුන්ට පින් රැස් කරගන්න තියෙන තැන ඒ පින් රැස් කරගෙන ගත්ත මිනිස්සු තමයි දිව්‍ය ලෝක කරා එන්නේ. ඉතින් එහෙනම් අපි මම මුලින්ම කියපු විදිහට මේ භෞතිකවාදී දෘෂ්ටි කෝණයකින් මේ ගැන නොබලා මේක අපරදිග වැසියන් භෞතිකවාදී දෘෂ්ටි කෝණයෙන් එහාට ගිහිල්ලා මේක බලන හැබැයි පෙරදිග වාසීන්ට මේක හරි අලුත් දෙයක්. අලුත් දෙයක්. බෞද්ධ දර්ශනය තුළ ජීවත් වෙන බෞද්ධයින්ට මේක ලොකුවට විශ්වජනක කාරණාවක් නොවුනට සමහර ආගමික දර්ශන අදහන අයට මේක විශ්වජනක කාරණයක් වෙනවා. හැබැයි ලෝකයේ ගැන විමසිලි ඇසින් බලන්න ලෝකයේ ගැන විමසිල්ලෙන් බලන්න ඔබට සත්‍ය ප්‍රත්‍යක්ෂ වේවි අවබෝධ වේවි. සමස්ත ත්‍රිපිටකය පුරාම තියෙන්නේ මේ දිව්‍යතල මේ මිනිසුන් වෙසෙන මේ ලෝකයේ සහ ඉන් එහාට යන විවිධ ලෝක පිළිබඳ විස්තර පවතින ඔබට අවශ්‍ය නම් ඒ දැනුම ලබන්න ඒ දැනුම් ගවේෂණය කරන්න මේ ත්‍රිපිටකය මේ පොත් පුවත් ආදි දේවල් කියවන්න ඔබේ දැනුමේ ඥානෙ ඔබට පුරුදු කරගන්න පුළුවන් ඒ වගේම මේ මරණ බියට දෙන්න තියෙන ඊළඟ දැනුම තමයි බුද්ධ ഘോഷ හිමියන් විසින් මරණානුස්මතිය මරණය මෙනෙහි කිරීම කියන කාරණේදී අවවාද දීලා තියෙනවා මෙන්න මේ වගේ දේවල් කරන්න කියලා මම හිතනවා ඒ කාරණා ඔබට වැදගත් වේවි මේ මරණ බියෙන් අපි කොහොමද මිදෙන්නේ කියන කාරණේට බුද්ධ ഘോഷ හිමියන් කියන වදක පච්චුට්ටාන ගත වදක පච්චුට්ටාන ගත කියලා මේ බුද්ධ ഘോഷ හිමියන් කියන්නේ අපි ඉපදුනාට පස්සේ වදකේ යම් කොයි මොහොතේ හෝ ඔබේ ගෙල සිඳින සූදානමින් පිටින් ඉන්නවා වගේ තමයි මරණය කියන කෙනා මරණය කියන දෙය අපි අපේ පිටිපස්සේ ඉන්නේ කොයි මොහොතේ හෝ ඇවිල්ලා අපේ ගෙල සිඳ දමන්නේ එහෙමනම් අන්න ඒ එහෙම දෙයක් සිදු වෙනවා කියන කාරණාවෙන් අපි ජීවිතේ ගෙවන්න ඕනේ මෙහෙම ජීවිතේ ගෙවනවා නම් මරණය අපි කරා කවදා හරි එනවා කියන කාරණාව තුළ අපි ඉන්නවා නම් අපිට මරණ බිය දැනෙනවා අඩු ඒ වගේම තමයි බුද්ධ ഘോഷ හිමියන් කියන සම්පatti විපත්තිකෝ මෙලව ජීවත් වෙන සම්පatti විපත්තිකෝ කියන්නේ මෙලව ජීවත් වෙන හැම කෙනෙකුටම හැම සැප සම්පතක්ම තිබුණත් මේ සැප සම්පත් කොයි මොහොතේ හෝ දාලා යන්න සිද්ධ වෙන ඔබ දකිනවා ඇති අද ඉන්දියාව තුල සිද්ධ වෙන මේ ඛේද වාචකය මුන්න සම්පත් තිබුණත් සිටු මැදුරේ සිට මහා මග ඉදෙන හිඟන්නට පවා හිඟන පුද්ගලයාට පවා මේ සියලු සැප සම්පත් දාලා සිටු මැදුරේ කෙනාටත් එකම දේ අත්විඳින්න වෙන්නේ මහා මග හිඟා ගන්න මහා මග යදින යාචකයාටත් මේ සබහදහමේ දුන්නු මරණය පොදු දෙයක් බව ඔබට වැටහෙන්නේ. ඒ වගේම තමයි බුද්ධ ഘോഷ හිමියන් කියනවා තව තැනක උපසංහරණ උපසංහරණතෝ
ඒ කියන්නේ උපසංහරණ තෝකෙන් උසස් තලයක ඉපදුන කෙනාටත් මරණය හිමි වෙනවා පහළ විවිධ වෙනත් තලව ඉපදුන කෙනාටත් මරණය හිමි වෙනවා එහෙනම් දෙවි දෙවියන්ටත් මරණය හිමි වෙනවා ප්‍රේතයින්ටත් මරණය හිමි වෙනවා එහෙනම් මරණය කියන්නේ පොදු දෙයක් ඒ වගේම තමයි කාය බහු සාධාරණතෝ ඒ කියලා කියන්නේ මොකද්ද රෝග විපත් වලට ශරීරය ගොදුරු වෙනවා स्वाभाविक विपत् रोग कीन देवाल अपे शरीर गोदुर मे स्वाभाविक धाम मे स्वभा धाम मे विपत् कीन देवाल हेम की नाट पोद अपे अपिट मरने पोद मे देवालोट मिदेन्न बह अपट ए देवालोट मुहन दे सिद्ध मे दे अमृत करे पा मरण दिय फलवाहरी मे देवाल मे नहीं कर वगेम समय आयु दुबलता आयु दुबल दुबलात तो एक लखियान वाते उष्णते आहार परिसरे वगे साधकते अपे जीवित अपे शरीर एक बेनी लती अवियोजनीय लाती इन्हें ओगोलो दखीन देती दे मे खोई तत्ते अपे तेन को हो बद दे मे मैथ के लिए देनुत करा वाते हर है न वकीन मे वाते हर अपे शरीर तथुल देन फुलवाकीन इन्हें मे कारण अत्ते अपे शरीर बद्ध विलाती न अपट मे वही मिदेन बे मे वत्ते कवियोजने अपे शरीर कोई मुहतक हो मरने करा अपी वरगे नियान සූදාන මේ බව වෙනයි අපි මෙනෙහි කරන්න ඕන මතක තියා ගන්න ඕන මේකත් එක්ක අපි ජීවත් වෙන්න. ඊළඟ දේ තමයි බුද්ධ ഘോഷ හිමියන්ගේ මරණානුස්මතිය තුල උන්වහන්සේ පෙන්නලා දෙනවා අනිමිත්තතෝ මරණේ සිදුවන අවස්ථාව ස්ථානයේ මරණින් මතු අපි ජීවත් වෙන ස්ථාන පිළිබඳ කිසිවෙකුට පූර්ව නිගමන පෙන්වා දෙන්න බෑ නිගමන වලට එන්න බෑ මරණේ කොයි මොහොතේ සිද්ධ වෙයිද ඒ කොයි ස්ථානයේ සිද්ධ වෙයිද කියලා අපි කාටවත් කියන්න බෑ එහෙනම් මරණය ගැන අපි බියවීමෙන් ජීවත් වෙන අවශ්‍යතාවයක් නැහැ කොයි කෙනාටත් කොයි මොහොතේ හෝ මේක අනිවාර්ය දෙයක් අනිවාර්යෙන්ම මරණය අපි කරා එනවා ඒ වගේම තමයි උද්දාන පරිඡේදතෝ ඒ කියන්නේ මොකද ආයු කාලයේ කිසිම කෙනෙකුට වෙනස් කරන්න බෑ ඒ උපරිමයේ කරා අපිට ඉන්න පුළුවන් ඉති හිමියන් මරණානුස්මතිය තුල තවත් කියලා දෙන කාරණයක් තමයි උද්දාන පරිඡේදතෝ උද්දාන පරිඡේදතෝ කියලා කියන්නේ आयु काल किसी उपरीमेकटे अटत्ना पे उपरीमेहाट जीवस्थ मेक तम स्वभाव अविश्चित मैं मरणे इवगे तम बुद्ध अवधारणीकरण कारण कन परिचित मे मुहूर्त जीवस्थ අපි පුරුදු වෙලා ඉන්නේ බොහෝ වෙලාවට එක්ක අතීතයේ අපි ජීවත් වෙන්නේ. එහෙම නැත්නම් අනාගතයේ සැලසුම් හදමින් අපි ජීවත් වෙන්නේ නෑ. අපි මේ මොහොත තුල ජීවත් වෙන්නේ. මේ මොහොත තුල ජීවත් වෙනකොට මේ මොහොතේ කළ යුතු කාර්යයන් වල නියතෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණා තුල අපි මතක් කර ගැනීම තුල මේ කාරණාත් එක්ක ජීවත් කර ගැනීම ජීවත් වීම තුල මරණය පිළිබඳ අවිනිශ්චිත බියක් අපි ඇති කරගත යුතුයි. අපි ඉපදුනා නම් අපි කරා මරණය කොයි මොහොතේ හෝ පැමිණෙනවා. ඉතින් මේ මරණයට සාර්ථකව මුහුණ දෙන්න මේ මරණය සාර්ථකව දකින්න. මොකද මේක හැම කෙනාටම පොදු තත්ත්වයක්. මේක ලෝකයේ කවදා හෝ දවසක අපි මරණයටපත් වෙනවා නම් කෙනෙක් ඒ අපි එක්කෙනෙක් තමයි. එහෙමනම් දයාබර හිතවතුනි අපි මේ අවදානම් සහිත කාල පරිච්ඡේදයක අපි ජීවත් වෙන්නේ. එතකොට යම් වෙලාවකදී අපිට මරණ බය කියන කාරණේ දැනෙනවා. අපි සමහර වෙලාවලට අපි ජීවත් වෙන ප්‍රදේශයේම අපිට ආසන්න ගම් ලොක්ඩවුන් කරනවා. එතකොට COVID-19 එක්ක පුද්ගලයෝ ජීවත් වෙනවා. ඔබ කාර්යාලයක ජීවත් වෙනවා නම් ඔබ මහමග ගමන් කරන මගී ප්‍රවාහන බස් රථයක ගමන් කරනවා නම් පුද්ගලයෝ එකිනෙකා කිරී බලන්නව සැකය අවිනිශ්චිතතාවය ඔබටත් පෙනෙනවා ඇති. ඉතින් මේ කාරණා තුලදී මරණය පිළිබඳව ඔබ අවිනිශ්චිත බියක් ඇති කරගෙන ජීවිතේ ගෙවිය යුතු නෑ මේක පොදු ධර්මතාවයක් අපි හැම කෙනාටම මේක අත්විඳින්න වෙන සත්‍යයක් එහෙනම් බෞද්ධ දර්ශනයේ බුදු සමය සහ නූතන පරිශ්‍රණ ඇතුළින් ඇසුරින් මේ මරණය කොහොමද දකින්නේ මරණයත් එක්ක ජී අපි කොහොමද මරණය සුබවාදීව දකින්නේ කොහොමද මරණින් මතු අපට ජීවිතේ සිද්ධ වෙන්නේ මොනවද ඒක නූතන පරිශ්‍රණේ ඒ වගේම බුදු සමය මේ කාරණාත් එක්ක පදනම් කරගෙන මඟුලොත් එක්ක එකතු වෙනවා එහෙමනම් අදට මම නවතින්නම් එනම් අමතක කරන්න එපා තවත් සද්දිනකින් එන ඔගොල්ලෝ හම්බ වෙන්නේ මේ වගේ අලුත් මාතෘකාවක් එක්ක එන්න ඔබට සුවබර සතියක් ආයුබෝවන්.